අද කාලේ හැමෝගෙම බැනුම් අහන ඒත් අපිට නැතුවම බැරි තාක්ෂණික උපංග. අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි අලුත් තාක්ෂණයේ සහ අලුත් තාක්ෂණික උපංගවලින් මිනිසුන්ගේ ජීවිත අප්සෙට් ගිහිල්ලාය. මානව සම්බන්ධකම් නැති වෙලාය. මිනිසුන්ට පොඩි පොඩි දේවල් විඳින්න කාලෙ නැති වෙලාය වගේ දේවල්. හැබැයි ඔහොම අලුත් තාක්ෂණික උපංගවලට ගොඩක් අය බැන්නට අද කාලේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි නොකරන මිනිස්සෙක්ව හොයාගන්න අමාරුයි. නවීන තාක්ෂණයට බණින අය එවව පාවිච්චි කරනවා. ඉතින් අපි කියන්නේ ඔය නවීන තාක්ෂණික උපංග ළඟ තිබුණට කමක් නැහැ කියලා තමයි. හැබැයි ඒවා අපේ එදිනෙදා ජීවිතේට, අපේ සමාජීය ජීවිතේට සහ අපේ ශරීර සෞඛ්‍යට අහිතකර වෙන්න හොඳ නැහැ. ඉතින් මේ ඕනම දෙයක් අපිට අහිතකර වෙන්නේ එක දෙයක් නිසා. ඒ තමයි ඇබ්බැහිය. ඕනම දෙයක් ඕනවට වඩා ඕනිම නැහැයි කියනවනේ. ඉතින් අපි මේ කියන්නේ යන්නේ අපි ගාව අපි ගෙදර දොරේ තියෙන්නේ වටින ඉලෙක්ට්‍රොනික උපාංග සහ ඒවා හරියට කරදරයක් කරගන්නේ නැතිව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි. අංක 1 ස්මාර්ට්ෆෝන්. මේක තමයි අපේ කාලේ සෑහෙන්නම බැනුම් අහන ගැජට් එක. ඇත්තටම ස්මාර්ට්ෆෝන් එක නිසා අපේ ජීවිත අප්සෙට් ගිහින්. මේකට උත්තරේ ටිකක් සංකීර්ණයි. මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් එක කියන්නේ අපේ එදිනෙදා ජීවිතේ කොටසක් වෙලා. ස්මාර්ට්ෆෝන් එක නිසා සංනිවේදන කටයුතු වල ඉඳලා එදිනෙදා අපේ නොයෙකුත් වැඩ දක්වාම කොයිතරම් පහසු වෙලාද කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නැහනේ. උදාහරණයක් විදියට ගත්තොත් බස් එකේ යන ගම ලේසියෙන්ම ලෝකේ තොරතුරු කියවන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ලෝකේ ප්‍රධානතම ප්‍රවෘත්ති සේවා වල ඇප්ස් වලින්. හැබැයි විශේෂම දේ තමයි ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි නොවීම. ඒකට ඉතින් ස්වන් පාලනයක් තියෙන්න ඕනි. උදාහරණයක් විදිහට gedara tamange ayat ekka innokota smartphone එක අතට නොගෙන සිටීම, යාළුවෝ හමු වුණ වෙලාවකදී phone එක silent කරලා තියෙන එක, රෑට නිදාගන්න කලින් phone එක අතට නොගෙන සිටීම සහ phone එක රෑට off කරලා තියෙන එක වගේ දේවල් කරන්න පුළුවන්. අංක 2 TV. මෙන්න දෙවනියට වැඩිපුරම බැනුම් අහන ජයග්‍රහකයා. සමහරු gedara TV තියාගෙනත් TV එකට බයිනවා මෝඩ පෙට්ටිය කියලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ TV එකක් තියෙන කේ නෙවෙයි. TV එක ඉස්සරහට වෙලා channel වලින් පෙන්නන දේවල් ඔහේ බලාගෙන ඉන්න පුරුදු වෙන එකේ. ඥානවන්ත මිනිස්සෙක් නම් ඊට වඩා තෝරා ගැනීමක් කරන්න දන්නවා. කොහොමත් TV එකක් gedara තියෙනවා නම් හොඳම දේ තමයි Pio TV හරි Dialog TV හරි වෙනත් ඒ වගේ cable හෝ චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ලබා ගන්න එක. කොහොමත් තව පොඩි කාලෙකින් පරණ තාල ඇන්ටනා වලට සමු දෙන්න සිද්ධ වෙනවනේ. TV එක පාවිච්චි වෙන්න ඕන හැමදාම මෙගා ටෙලිනාට්‍ය බලබලා ඉන්න නෙවෙයි. වැදගත් දෙයක් බලන්න. එතකොට ඔය cable හෝ චන්ද්‍රිකා රූපවාහිනී සේවයකින් ලැබෙන channel 100කට අධික ප්‍රමාණයක් අතරේ තමන්ට හරවත් විනෝදාස්වාදයක් ඉගෙනුමක් ලබා ගන්න පුළුවන්. අන්තර්ගතයන් ඕන තරම් තියෙනවා. ඉතින් තමන්ට හැකියාව තියෙන්න ඕනි ඒවා තෝරගන්න සහ දවසේ පොඩි කාලයකට විතරක් රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න. අංක 3 ස්මාර්ට් වොච් සහ ෆිට්නස් ට්‍රැකර්. ස්මාර්ට් වොච් කියන්නේ දැන් කාලේ සෑහෙන වේගයකින් ජනප්‍රිය වෙන ගැජට් එකක්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ස්මාර්ට් වොච් එකක් ගන්නෙ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ක්‍රියාත්මක කරන්න පුළුවන් ගැජට් එකක් විදිහට. ඇත්තටම ස්මාර්ට් වොච් එකකට හෝ ෆිට්නස් ට්‍රැකර් එකකට තවම නරකක් කියන්න බෑ. මොකද ඕක ඔබෝබා ඉන්නේ නැහනේ කවුරුවත් නිතර දෙවේලේ. ඒ නිසා මේ ගැජට් වලින් විශේෂයෙන්ම ෆිට්නස් ට්‍රැකර් එකකින් හොඳක් මිසක් නරකක් වෙනම කියන්න බෑ. හැබැයි ෆිට්නස් ට්‍රැකර් එකක් පාවිච්චි කරන්න ඕන ෆිට්නස් එක පවත්වා ගන්න මිසක් සෝපනේට නෙවෙයි. අංක 4 පරිගණකය. ඇත්තටම පරිගණකය මේ ලිස්ට් එකට දානවද කියලා කීප පාරක් හිත හිතලා තමයි අන්තිමටම දාන්නේ. මොකද පරිගණකය කියන්නේ අද වෙනකොට අපි ගොඩක් දෙනෙට විනෝදාස්වාදයටත් වඩා රැකියාවටත් අත්‍යවශ්‍ය උපංගයක් නිසා. ගොඩ දෙනෙක් ඉන්නවා පරිගණකය වැඩ නොකර ගියොත් රස්සාවත් කරලා හමාර වෙන තරම් පරිගණකයම් පාවිච්චි කරන. ඉතින් ඒක ගැටලුවක් නෑ. හැබැයි
පරිගණකයට උනත් බොහොම පාසුවෙන් අබ්බැහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ෆිල්ම් TV සීරියස් බලන එකේ ඉඳලා ගෙහිම් ගහන එක දක්වා දේවල් පරිගණකෙන් කරන්න පුළුවන්. සහ ඒ දේවලට අබ්බැහි වෙන්න පුළුවන්. හැබැයි නියමිත කාලසටහනක් තමන්ගේ ජීවිතයට තියාගත්තොත් එහෙම අබ්බැහි ඇති වෙන්නේ නැහැ. මේ වගේ ඔබ නගත් කරුණු ඇතුළු නවතම වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අප YouTube channel එක subscribe කර පහළ bell icon එක click කරන්න.